විශ්වයේ ආශිර්වාදය සොබාදහමේ ප්‍රබලතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදය මගේ දරුවෝ හැම දෙනාටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද සැප්තැම්බර් මාසේ පළවෙනිදා. දන්නෙම නැතුව අපි 9 වෙනි මාසයටත් ඇවිල්ලා. ඉතින් මේ 2024 අවුරුද්ද නිමා කරන්න තව මාස 4යි අපිට තියෙන්නේ. මම දරුවන්ට ශාරාජි සිම්පල් ලයිෆ් FB page එකේ සටහනක් තිබ්බා. ගෙවුණු මාසවල නිමා කරන්නට කියලා හිතාගෙන හිටපු වැඩ තාම තේනවා නම් අද රැට, ඒ කියන්නේ මේ සැප්තැම්බර් පළවෙනිදා රැ පුංචි නෝට්බුක් එකක් හරි එහෙම නැත්නම් නෝට් පෑඩ් එක ඔන් කරගෙන හරි ලියාගෙන යන්න. කොහොම පොයින්ට් ෆෝම් එකේ ලියන්න? මොනවද මට මගහැරිච්ච වැඩ? මං කරන්න හිටපු දේවල් මොනවද? කොහොම ලියන්න? ඒකෙන් ඔය ලේසිම වැඩ ටික තේනවනේ. අන්නේ ලේසිම වැඩ ටික මට ඉක්මනට ඉවර කරන්න. සමහර විට නිදාගන්න පැයක් දෙකක් අරගෙන හරි කොහොම වැඩ ටික ඉවර කරනවා. එතකොට හිතට හරි සැනසීම. අපේ ජීවිතේ මේ වැඩ ගොඩාක් එකතු කරගන්නවට වඩා වැඩ ඔක්කොම ඉවර කරලා තියෙන වගකීම් ඔක්කොමෙම පුළු පුළුවන් විදියට නිදහස් වෙලා හරි ලස්සනට අපේ ජීවිතය වගකීම් අඩු කරගන්නකොට පුදුමාකාර සැනසීමකින් පිරෙනවා. ඒක අපේ හිතේ සුවපත් භාවයට පුදුමාකාර විදියට හේතු වෙනවා. අපි වැඩ ගොඩාක් පුරවගෙන ඒ වැඩ ගැනම හිත හිතා ඒවයින් පීඩනයට පත්වෙවි ඉන්නකොට අපේ ශක්තිය පහළට යනවා. ඉතින් මං ගොඩාක් තැන්වලදී දකිනවා ඉහළටම ඉගෙන ගන්න දරුවෝ ඒ වගේම විභාග පාස් කරමින් අධ්‍යාපනයේ ගොඩාක් ඉහළට යන ගොඩාක් අය ගාව ඍණ ශක්තිය ගැවසීම හරි වැඩි. ඒගොල්ලන්ට විවේකයක් නැහැ. ඒගොල්ලොත් එක්කලා කතා බහ කරනකොට දැනෙනවා ඒගොල්ලෝ ඉන්නේ ලොකු තරගයක. ඒගොල්ලන්ට විවේකයක් නැහැ වගේම මූලිකේ ශක්තිය අතිනුත් ඒගොල්ලෝ හරිම පහළ ශක්ති පරාසයක තමයි ඉන්නේ. අපිට පෙවුනට ඒගොල්ලෝ ගොඩාක් වරප්‍රසාද විඳිනවා, ඒගොල්ලන්ට ගොඩාක් මුදල් තියෙනවා කියලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට ලොකු ජීවන අරගල තියෙනවා තමන්ගේ ජීවිතේ වගකීම් වැඩි නිසා. එතකොට වගකීම් වැඩි වෙන්න එයා ජීවන ජීවිතය ඇතුලේ වගකීම් වැඩි වෙන්න එයාගේ ජීවිතේ සැනසීම අඩු වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් තමන්ගේ ජීවිතයේ තියෙන වගකීම් වලින් නිදහස් වෙන එක තමයි අත්‍යවශ්‍යම කාර්යය. මම පුතාලට නිතරම කියනවානේ මේ සරල ජීවිතය කියන එක දිහා අපි දකින්නේ එකක් බාල ගතියකට. හැබැයි මේ ලෝකේ තියෙන වටිනම ජීවත් වීමේ කලාව තමයි සරල ජීවිතය. අපි සරලව අපේ ජීවිතේ හැඩගස්සා ගන්නකොට අර ජීවිතයේ තියෙන සංකීර්ණකමත් එක්කලා බැඳුණු වගකීම් ගොන්න අඩු වෙනවා. මේ වගකීම් ගොන්නෙන් අපි නිදහස් වෙන්න කොහොමද වගකීම් ගොන්නේ නිදහස් වෙන්නේ? හිතන්නකෝ අපි ගාව ගොඩාක් බඩු තියෙනවා නම් අපිට ගොඩාක් බඩු සුද්ධ කරන්න වෙනවා නේද? ඒව නඩත්තු කරන්න වෙනවා. ඒව පවත්වගෙන යන්න අපේ අවධානය දෙන්න වෙනවා. එතකොට අපේ හිතට සැනසීම අඩු වෙනවා. හැබැයි අපි අත්‍යවශ්‍ය දේවල් ටික විතරයි නම් අපි ගාව එකතු කරගෙන තියෙන්නේ අපිට ගොඩාක් අපේ ජීවිතේ නිදහස් වෙනවා. අපිට සරල ජීවිතයක තියෙන සැනසීම බින්දු මේකයි. අපි අපේ හැම වැඩක්ම සරලව කරගන්නට යන එකෙන් අපිට ලැබෙන සැනසීම අන්නේ විදියට. ඒක නිසා අපි ජීවිතය ගැන යථාර්ථවාදීව මේ යථාර්ථය තුළ අපි අපේ ජීවිතය දිහා දකින්නට ඕන. ඒක හරියටම අපේ තුලාන්තයටම එකතු කරගන්නට ඕනේ. එතකොට පළවෙනි දේ මේක.
තමන්ගේ ජීවිතයේ බගහැරුණු කරන්නට තියෙන පුංචි පුංචි දේවල් මේ මාසේ සපුරගන්න, ඒ දේවල් නිවැරදිව හසුරුවගන්න ගොඩාක් ලොකු බරක් කරපින්නගෙන ජීවිතයේ ඉදිරියට යන්න එපා. අනිත් දේ තමයි ටිකක් ලොකු ගෝල් එකක් ගන්න. ඔයාට ඔයාගේ ජීවිතේ කරගන්නට තියෙන මොනවා හරි එකක් අමාරු වැඩක් කියලා හිතපෙමු. නැත්නම් ඔයා කරගන්න හිතාගෙන ඉන්න දෙයක්. අපි හිතමු මොනවා හරි ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. ඒ ව්‍යාපාරයට තැනක් හදාගන්න හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පුංචි එක ගෙයක් හදාගන්න හිතාගෙන ඉන්නවා. මේ වගේ ගෝල් එකක ඔයා ඉදවන ඒකට අවශ්‍ය කරන, ඒක ඉක්මන් කරගන්නට අවශ්‍ය කරන පුංචි පුංචි පියවරයන් ටිකක් මේ මාසයේ ඇතුළතදී සපුරගන්න ඔයා කටයුතු කරන්න ඕනේ. මොනවා හරි ගෝල් එකක් ඔයාට ඉස්සරහට කරගෙන යන්නට කරන්නට තියෙන ගෝල් එකක් තියෙනවා නම් ඒ ගෝල් එක දිහා ගොඩාක් කරදරකාරී විදිහට දකින්න එපා. ඒක සරල කරගන්න, හිතින් සරල කරගන්න. ඒක ඉටු කරගත්ත මානසික තත්ත්වයේ ඔයා ඉන්නත් ඕනේ. ඒ වගේම ඒක ඉක්මනින් කරගන්නට ඔයා ඔයාටම උද්‍යෝගිමත් භාවය ලබා දෙන්නත් ඕනේ. ජීවිතේ කිසි දෙයක් අමාරුද? ඒක කරන්න ලේසි ක්‍රමයක් මේ සෝබාදහම අපිට දෙනවා. හැබැයි මෙන්න මේ ලේසි ක්‍රමය ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න නම් ඔයා ඒකට ඔයා ගාවට එන්න ඉඩ හදන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට ලේසි ක්‍රම ගලාගෙන එන්න තමන් තමන්ව විවෘත කරගන්නට ඕනේ. දැන් ඔය සමහර අය කේක දේවල් දිහා බෑ, හරි අමාරුයි, හැමෝම කරන්නේ මේ විදියට, මේ විදියට හිතනවානේ. එතකොට කවදාකවත් අපිට අර ජීවිතේ අපි උදාහරණ දෙයක් කරන්න ඉන්නවා, ඒක කරන්න තියෙන ලේසිම ක්‍රමය අපි ගාවට ඉන්නේ නේ. ඒක නිසා අනිත් අයගේ කියන දේවල් වලින් අයින් වෙන්න. ඊළඟට තමන්ගේ හිතට නෑ බෑ කොහෙත්ම බෑ මේ දේවල් හිතට ගන්න එපා. ඒවත් අයින් කරන්න. ඔයා විශ්වාසයෙන් මගේ ජීවිතේට උදපතේ හරිම විදියට හරිම කාලේ දේවා. සමහර වෙලාවට අපි කොච්චර බලාපොරොත්තු වුණා සමහර දේවල් අපි ගාවට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට මට දරුවන්ගෙන් ඇහෙන දෙයක් තමයි මම කෙලිට ආදරය කරනවා. ඒ උනාට එයාට මාව පොඩ්ඩක්වත් දැනෙන්නේ. මම එයාට හරි ආදරේ මට එයාව දැනෙනවා. ඒත් එයා මට පොඩ්ඩක්වත් ආදරේ නෑ. එහෙම නැත්නම් එයා මගේ දිහා බලන්නේ නෑ. එයා මාත් එක්ක කතා කරන්න කැමති. හේතුව මොකක්ද? ඔයාට නොදෙන දාට මේ සුභා දහමේ ශක්තිමය බලයට දේරෙනවා ඔයා සහ එයා අතර ශක්ති පරාසවල වෙනසක් තියෙනවා කියන්නේ. ඒ නිසා තමයි ඔයා කොච්චර ආදරය කරත් සමහර අය ඔයාට නොගැලපෙන්නේ. ඔයාගෙන් ඉවත් වෙන අය. හැබැයි ඔයා ආදරය කරන ඔයාට කැමතිම විදිහේ කෙනෙක්ව ඔයාට ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයා කොයි වෙලාවකවත් ෆිසිකලි යම් කිසි දෙයක් හරියටම ටාගට් කරලා හිටන්න. ඔයා ඒකේ තියෙන ගුණාංග ටික සහ ශක්තිය ගැනයි මෙනෙහි කරන්න ඕනේ. එතකොට තමයි ඒකට අදාළ ඒ ශක්තියට ගැළපෙන ඇත්තටම විවිශ්ව නිර්මාණය කරන ලෝකය සහ ඒ අය ඔයා ගාවට ආකර්ෂණය වෙනවා. ඉතින් මේක වෙනවම සයන්ස් එකක්. මේ ගැන උදාහරණ තියෙනවා ගැඹුරට කතා කරද්ද ඒ ප්‍රශ්න ආරම්භය තමයි මම දරුවන්ට මේ ගැන නිවැරදිව තමන්ගේ ජීවිතේට තමන් ආකර්ෂණය කරගන්නට අවශ්‍ය දේ කොහොමද? නිවැරදි ශක්තිමය පදනම තුන ආකර්ෂණය කරන්නේ කියන එක මම දරුවන්ට කියා දෙනවා සෞභාග්‍යයෙන් අතරතුර වැඩමුළුවේදී දරුවන්ගේ ප්‍රශ්න වලට අදාළ. ඉතින් මේ පින්තූරය ගාව මම නැවතුනේ මෙන්න මේ විදියට තමයි පින්තූරය හදාගන්න ඕනේ. හොඳ ලස්සනට උගලන්ට කලින් දීපු අභ්‍යාසයේ පින්තූරය හදන විදිය මම මේ කියන්නේ. අභ්‍යාසය දැක්කේ නැත්නම් ශාරජි සිම්පල් ලයිෆ් YouTube නාලිකාවට ගිහිල්ලා බලන්න. ඒක මේ ළඟදිම දාපු වෘක්ෂ ශක්ති අභ්‍යාසය.
ඒක thumbnail එකේ නම ලබා දෙලා තියෙන වෘක්ෂ ශක්තිය අභ්‍යාසය කියලා. මේක ප්‍රබල අභ්‍යාසයක්. මේකෙදි මම දරුවන්ට කිව්වා ඔබලාගේ wallpaper එකට, එහෙම නැත්නම් නිතර දකින විදියට කොටයක් තියාගන්න පුළුවන්. මෙන්න මේ විදියට හදාගන්න කියලා පුංචි පත්‍රිකාවක්. ඒකේ හොඳ ලස්සනට කොස් ගෙඩි පිරුණු මේ විදිය කොස් ගහක් තියෙන්න ඕන. මේ විදියට ලස්සනට පොල් ගෙඩි පිරුණු පොල් ගහක් තියෙන්න ඕන. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ මේ විදියට ඒ පින්තූරයක් තියෙන්න ඕන. කුහුබ ගහක් තියෙන්න ඕන. බෙලි ගහක් තියෙන්න ඕන. ඒ වගේම මේ තියෙන්නේ පුතාලට පේනවද සියම් දී පිපෙන මල් වර්ගය. ඉතින් මේ මල් වර්ගය එකතු කරන්නට ඕන. ඉතින් මෙතනදී එක දරුවෙක් මම දැක්ක අහලා තියෙනවා බෙලි වෙනුවට ඩියුල් පාවිච්චි කරන්න පුළුවන්ද? බෑ. බෙලි ගහ තියෙන්නට ඕන. උගලන්ට තේරුණාට මේ අභ්‍යාසය තුළ ලොකුම දෙයක් තියෙනවා. මට ඒක කියන්නට අවසර නැහැ. සමහර විට සෞභාග්‍ය රාජ්‍යරතු වැඩමුළුව තුළ කටයුතු කරන සමහර දරුවන්ට මම මේක වැඩමුළුවලදී කියලා දීලා තියෙනවා. මොකද ඒ දරුවන්ට අදාළ ගස් වර්ග තියෙනවා. ඉතින් ඒ ගස් වර්ගවලට කරන පිළිවෙත් මම සමහර දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ පිළිවෙත් කරද්දී ඒ දරුවන්ගේ ශක්තිය තව වැඩි වෙනවා. ඉතින් පොදුවේ මම සාමාන්‍යයෙන් පොදුවේ ගොඩාක් දරුවන්ට නෙමෙයි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ බලන බොහෝමය දරුවෝ ඉන්නවා. හැමෝටම පොදු වෙන අභ්‍යාස තමයි මේ විදිහට ලබා දෙන්නේ. ඉතින් මගේ දරුවෝ හරි විශ්වාසයෙන් මේ අභ්‍යාස කරාද ඔයගලන්ට හිතෙන්න පුළුවන් මේක මොකද්ද මේ කියලා. මේකේ ශක්තිමය පදනම ගැන මට කියන්නට අවසර නැහැ. නමුත් මේක හරියට කරන්න හිතා ගන්න බැරි විදිහට මුදල් වාසනා ලැබෙන්නට මේක දරුවන්ට උදව් වෙනවා. හරි. ඉතින් දැන් මේ අලුත් මාසය ගැන අපි කතා කරමින් හිටියේ. තුන්වෙනි දේ. දැන් පුංචි ගෝල් ඉක්මනට සිදු කරන්න තමන්ගේ අතට මුදල් ලැබෙන විදියට තමන්ට කරගන්න තෝන වැඩ කටයුතු පස්සට දාන්නේ නැතුව ඉක්මනට ඉක්මනට කරලා ඉවර කරගෙන වගකීම් වලින් නිදහස් වෙන්න. මම අර පෝස්ට් එකේ ලිව්වා වගේ වැස දිහා බලාගෙන කෝපි කෝපයක් බොල්. ඊළඟට ආදරණීයයන් එක්කලා ටික වෙලාවක් සතුටින් කතා කරන්න. ඊළඟට තමන් ආස විදිහේ ලස්සන පොතක් කියවන්න. සැනසීමේදී පුංචි වෙලාවක් නිෂ්කලංක වෙන්න. ලස්සන තැනකට ගිහිල්ලා එතන දිහා උගේ බලාගෙන ඉන්න අපිට වෙලාව තියෙන්න. අපි මේ ලබාගත් අපේ ජීවිතේ සුවපත් වෙන්නට ඕන. ඒ සුවපත් භාවය අනිවාර්යයෙන්ම අපේ ජීවිත ඇතුළත පුදුමාකාර විදියට සැනසීම එකතු කරනවා. අපේ ශක්තිය ඉහළ නැගන්නට පුදුම විදියට උදව් වෙනවා. හරි. ඊළඟදී තමයි දැන් මම හැමදාම දරුවන්ට මතක් කරනවා නිවැරදිව මුදල් කළමනාකරණය කරන්න කියලා. රන්සල්ලි පාසල තුළ සම්පූර්ණයෙන්ම මුදල් කළමනාකරණය කියන ලොකු පාඩම් කියලා දෙනවා. හිරුවෙලියෙන් පිබිදුණු රොබරෝසියා මල ඔබලෝ කියවනා නිවැරදි මුදල් කළමනාකරණය වහුවත්කම ඒත් මුදල් කළමනාකරණය ගැන ලොකු ලොකු පාඩම්. කවදාවත් සමහර වෙලාවට දරුව ජීවිතය ඉගෙන ගත්තේ නැති ලොකු පාඩම් මම කියා දෙලා තියෙනවා. ඉතින් මේ නිවැරදිව මුදල් කළමනාකරණය කියන්නේ ඇත්තටම ශක්තිමය පදනමක් තුළ සිදුවෙන දෙයක්. ඒකට හේතුව තමයි මුදල් ඉතුරු කරන්න බලය ලැබෙන්නේ තමන්ගේ භාවයේ නිවැරදි වෙනකොට. ඉතින් හිරුවෙලියෙන් පිබිදුණු රොබරෝසියා මල මම මේ පිළිවිලින් කියන්නේ. හිරුවෙලියෙන් පිබිදුණු රොබරෝසියා මල ඊළඟට රන්සල්ලි පාසල ඊළඟට බව්වත්කම් ඊළඟට ජෝදි රෝස මේ පොත් හතර අනිවාර්යෙන්ම කියවන්න. කියවද්දී තමන්ට දැනෙනවා හිතා ගන්න බැරි විදියට මේ බලන්න මේ දරුවෝ ලියලා තියෙන දේවල් කොහොමද කියලා මට හිතන්න බැහැ. හිරවුණු මුදල් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක වෙනවා මේ භාවය අපි නිවැරදිව පවත්වාගෙන යනකොට විශේෂයෙන් මේ පොත් හතර කියවද්දී මේ පොත් හතර වැඩමුළු අතරක් වගේ. ඔගලන්ට මේක ඊ නවල්ස් විදියට ලැබුණාට මේ පොත් හතර මේක වර්ක්ෂොප්ස් වගේ. ඔගලන්ට තේරෙන්නේ නැහැ මේකෙදි කරන්නේ භාවය නිවැරදි කරන්නේ. මෙන්න මේ භාවමය උද්දීපනය තුළ දරුවන්ට ඉතා ගන්න බැරි විදියට මුදල් ගලාගෙන එන පටන් ගන්නවා. බඩු බඩු තමන් වෙතට ගලාගෙන එනවා. විදේශ මුදල්, ආදරෙන් මුදල්, හිරවිච්ච මුදල් සියලු දේ තමන් වෙතට එනවා.
ඒක නිසා නිවැරදිව ඒ පොත් අතර කියවන්නේ. එතකොට තමයි දැන් ගොඩක් දරුවෝ කියනවානේ සෞභාග්‍යයෙන් අතරට වැඩමුළුවට සම්බන්ධ වෙන්න මම හිතාගෙන ඉන්නවා. ඒ වුණාට මට ඒක මගහැරෙනවා. හේතුව ඒගොල්ලෝ මාත් එක්කලා නිවැරදිව සුසර වෙන්නේ. ඉතින් මේ සුසරතාවයට අර භාවමය උද්දීපනය හරි වැදගත්. මේ භාවමය උද්දීපනය ලබා ගන්නට මේ පොත් අතර උදව් වෙනවා. ඒකයි මම කියන්නේ එහෙම අමාරුකම් තියෙන දරුවෝ ඉන්නවා නම් පොත් අතර කියවන්න හරි පහසුවෙන් වැඩමුළුවට සම්බන්ධ වෙලා මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඉතින් මේ උගලන්ට පේන මේ සතුටු පණිවිඩය එවලා තියෙන්නේ ගුරු වෘත්තියේ යෙදෙන දරුවෝ. තාම හොඳින් උගත් මට්ටම් වල ඉන්නේ ඉතාම හොඳට මගේ අභ්‍යාස කරන මගේ ආදරණීය සූර්ය දරුවන් තමයි මේ සතුටු පණිවිඩය එවන්නේ. මේ පරිවිත දකිද දකිද බොහෝතක් බොහෝතක් ගානේ මම මගේ ආශිර්වාදය මගේ දරුවන්ට ලබා දෙනවා. ඒගොල්ලන්ගේ ජීවිත තව තවත් ලස්සන කරත් භාග්‍යවත් කරගන්නද ඒ ශක්තිය ඒගොල්ලන්ට උදව් වෙනවා. ඉතින් ඊළඟදී මම දැන් කියමින් හිටියේ තමන් ඉතුරු කරපු මොන දැන් ඉතුරු කරන්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? තමන්ගේ භාවය නිවැරදිව තියාගන්නට ඕන. නැත්නම් අපිට ඉතුරු කරන්න බෑ. මුදල් ලැබෙන්න මුදල් ඉතුරු කරන්න. දැන් සමහර දරුවන්ට තියෙනවානේ ගැටලු. මුදල් ඕන තරම් හොයන්න පුළුවන්. හැබැයි තියෙන්නේ මට මුණ ගැහිලා තියෙන ලක්ෂ 12 ලක්ෂ 20 උපයන දරුවෝ මාසෙට. හැබැයි එක සත පහක් තමන් ගාව ඉතුරු වෙන්නේ. ආයේ ලංකාවට ගියාම පිටරටවල් වල දරු ලංකාවට ගියාම ඒගොල්ලෝ කියන දේ තමයි මම උදව් කරපු අය මට දැන් උදව් කරන්නේ නැහැ. මගේ අතේ එක සත පහක් නැහැ. හේතුව මොකක්ද? ඒගොල්ලන් ගාව හරි ශක්තිය නැහැ. ඒක නිසා මුදල් තමන් වෙතට එන්න ඒ ආප මුදල් නිවැරදිව තමන් නිවැරදිව ඉතුරු කරගන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ ඉතුරු කිරීම සහ ආයෝජනය කියද්දී මේ පාඩම මම ගොඩාක් ගැඹුරින් අර පොත් අතරේ කතා කරන්න තියෙනවා. මම පුංචිද කියනවා පුංචි දේවල් ටිකක් පොදු විතරුවන්. ආයෝජනය කියලා කියන්නේ රුපියල් 40 රුපියල් 40ක් වියදම් කරලා බීජ පැකට් එකක් අරගෙන ඔකලං මොනවා හරි පුංචි පැල පාත්තියක් හැදුවනම් ඒකත් ආයෝජනයක්. පුංචි පුංචි ආයෝජන ගොඩක් පැල පාත්ති ගොඩක් හැදුවම මොකද වෙන්නේ? එළවලු ටික ඔක්කොම තමන්ට නොමිලේම ලැබෙනවා. වස විසෙන් තොරයි ලොකු මුදලක් ඉතුරු වෙනවා. පුංචි ආයෝජන ගොඩක් එකතු වෙලා ලොකු ආයෝජනයක් සිද්ධ වෙනවා. අද ඔයා මේ මාසෙට ඉතුරු කළ තියෙන රුපියල් 20,000 ඒක නිවැරදිව මම ආයෝජන ක්‍රම පිළිබඳව දරුවන්ට කියා දෙලා තියෙනවා. තමන්ට ගැළපෙන තමන්ට දැනෙන නිවැරදි ආයෝජන ක්‍රමයක ඒක ඉතුරු කරගන්න. ඒක ලොකු ගාණක් වෙනකන් ඉන්න ඕනේ නැහැ. තමන්ට තියෙන්නේ රුපියල් 10,000 තමන් තමන්ගේ වැටුපෙන් ඉතුරු කරගත්තේ ඒක නම් ඒක නිවැරදිව ආයෝජනය කරන්න. තමන් වෙතට ශක්තිය ගලාගෙන එන විදියට තමන්ගේ වගකීම් අඩු වෙන විදිහට තමන්ගේ සැනසීම වැඩි වෙන විදිහට නිවැරදිව ආයෝජනය කිරීම සිදු කරන්නේ. ඉතින් මේ ගැන ගොඩාක් කතා කරන්නට වෙලාව අඩුයි. මම මේ වීඩියෝ එක කරන්නේ දරුවන්ට මේ මාසයට නියමිත ශක්ති අභ්‍යාසයන් ලබා දෙන්නට පිළිවෙත් ලබා දෙන්නට. ඉතින් මට මේක තමයි කියන්නේ. හරියට තමන්ව බලගන්න ගන්න තමන් ජීවත් වෙන පරිසරයේ හල ශක්ති පරාසයට පවත්වගෙන යන්න අපිරිසිදු ශක්තිය ඉවත් කරන්නට ඍණාත්මක ශක්තිය ඉවත් කරන්නට ආශිර්වාද කළ දුම්බට උරුව ලබා දෙන තේනවා මම. ඒක ලබා ගන්න සැප්තැම්බර් මාසයේ ආශිර්වාද කළ දුම්බට උරුව ලබා දීම සිදු කරන්නේ සැප්තැම්බර් 18 වෙනිදා. දරුවන් විශේෂ ඉල්ලීම් සිදු කරලා තිබුණා ආශිර්වාද කොළඳුම් වටෝරුව මේ මාසේ විභාගවලට මුහුණ දෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා මම හිතුවා ඊට සතියකට කලින් ලබා දීමක් සිදු කරන්න ආශිර්වාද කොළඳුම් වටෝරුව. අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 18 වෙනිදා දරුවන්ට ආශිර්වාද කොළඳුම් වටෝරුව එවන්නට නියමිත වෙලා තියෙනවා. ඒ වගේම මම හිතාගෙන ඉන්නවා සැප්තැම්බර් 9 වෙනිදා ආශිර්වාද කොළඳුම් වටෝරුව එවීම සිදු කරන්න. සැප්තැම්බර් 9 සැප්තැම්බර් 18 ආශිර්වාද කොළඳුම් වටෝරුව එවන්නට නියමිත බව මතක් කරන්න ඕන. මොකද දරුවන්ගේ විශේෂ ඉල්ලීම් මත
විභාග වලට මුහුණ දෙන්න ඉන්න දරුවෝ ඉන්න නිසා ඉතින් අවශ්‍ය දරුවන් තමන්ට මේ මාසයට අවශ්‍ය කරන අශුරාදු කුළුණු වටෝලු පේජ් එකට පණිවිඩයක් කියලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් මතක් කරන්නට ඕන සැප්තැම්බර් 9 තමයි එවන්නේ, සැප්තැම්බර් 18 ආයෙ මෙවනවා. මොකද සමහර දරුවන් මාසෙ මුල ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා ගන්න ටිකක් අපහසු බව දන්වලා තියෙනවා. 15 පස්සේ දවසක ආශිර්වාද කොළඳුම් වටෝරුව නැවත එවන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ දරුවෝ වෙනුවෙන් සැප්තැම්බර් 18 එවනවා, සැප්තැම්බර් 9 එවීම සිදු කරන්නට නියමිත බව මතක් කරන්නට ඕනේ. හරි. අපි අද බලමු කොහොමද නිවැරදිව මේ මාසයට අදාළ පිළිවෙත්, ශක්ති පිළිවෙත්, බල කැන්වීමේ පිළිවෙත් සිදු කරන්න කියලා. පුරුදු විදියටම ඔබලන්ගේ සේලූම අර නිවෙස් බල ගන්වන්නට භාවිතා කරන සේලූම වාජන, ඒ තියෙන දේවල් නිවැරදි විදියට ඉවත් කිරීම, බැහැර කිරීම කරලා හොඳට පිරිසිදු කරගන්න. පිරිසිදු කරලා හොඳට පිහදාලා ඒක ටිකක් තෙත ඉවත් වෙන්න තියලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදියටයි මේ මිශ්‍රණය හදාගන්නට ඕන. මේකට අපිට ලුණු කැට ඕන වෙනවා. ලුණු කැට අරගන්න. මේකට කැට ලුණු පුටේ ගන්න. කැට ලුණු වලට එකතු කරන්නට ඕනේ. ඔබලා දන්නවා මේ කපුරු මෝල නෙමෙයි. අර කපුරු තේනානි පුතේ, කප්පත්තු කරන කපුරු. අන්න ඒ කපුරු පැකට් එක. එක එක කන්ටේනර් එකට කපුරු පැකට් එකක් ඇති. ඒක කුඩු කරලා අර ලුණු වලට එකතු කරන්න. ඊට පස්සේ ඒකට පැඟිරි තෙල් ටිකක් එකතු කරන්න. පැඟිරි තෙල් එකතු කරලා මේකට තව කුඩු කරගත්ත එනසාල් ඇට අට කුඩු කරගත්ත කරාබු නැති 16ක්. මේකෙදි කරාබු නැති 16යි, එනසාල් ඇට 8යි. හොඳට කුඩු කරලා මේක දාන්න. දාලා මේක මේ මිශ්‍රණය හොඳට හදාගෙන පොඩ්ඩයි දාන්නේ, මේ පැගිරි තෙල් ගොඩාක් දාන්නේ නැහැ, ටිකයි දාන්නේ. ඒ ටික දාලා ඊට පස්සේ ඒක අර උගලම් පාවිච්චි කරන මේ ඒ කන්ටේනර් එකේ ඒකට මුලින් දාන්න ඕනේ. මේ ටික දාන්න කලින් දැන් මේ හදාගත්ත මිශ්‍රණය මේක දාන්න කලින් ඒකේ යටටම සුදු හාල් ටිකක් දාන්න. සුදු හාල් වලට උඩින් අඟුරු තට්ටුවක් දාන්න. ඒ අඟුරු තට්ටුවලින් මේ හදාගත්ත මිශ්‍රණය එකතු කරන්න. මේ විදිහට තමයි සකස් කරගන්නට ඕනේ. අමු කහ කෑලි තියෙනවා. අමු කහ තියෙනවා නම් හීනි පෙති කපල ඒක උඩින් තියලා තියෙනවා. මේ විදිහට තමයි සකස් කරගන්නට ඕනේ පුරුදු විදිහටම. ඔයගලන්ට හැකියාව තියෙනවා තමන්ගේ මේ කාමරේ මුළු හතරේ තියාගන්න. ඊළඟට ප්‍රධාන දොරටුවේ ඉදිරිපස දෙපැත්තේ සහ ඇතුල් පැත්තේ දෙපැත්තේ. ඒ වගේම තමන්ගේ පිටුපස දොරටුවේ ඉදිරිපස සහ ඇතුල් පැත්තේ තියාගන්න. විශේෂයෙන් මේ මාසේ ඔයගලන්ගේ මුළු තැන්ගේ කෝමාරිකා පැලයක් තියාගන්නට ඕන. මුළු තැන්ගේ කෝමාරිකා පැලයක් තියාගන්න. ඒ වගේම තමන්ගේ නිවසේ ප්‍රධාන දොරටුව ගාව තුල්සි පැල දෙක, දම්පාට තුල්සි හොඳට මතක තියාගන්න. තුල්සි පැල දෙකක් දෙපැත්තෙන් තියා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කරන්න. තව පුංචි පිළිවෙතක් කියන්නට ඕන. ඔගොල්ලන්ගේ නිදන කාමරේ ඇඳේ මෙත්තේ යටි වේලපු හිදන කාමරේ ඇඳේ මෙට්ටේ යටින් වේලපු පුහුග පොඩ තට්ටුවක් තියලා තියෙනවා. මේක මේ මාසේ අනිවාර්යයෙන්ම කරන්න හැකියාව තියෙනවා නම් ඔබලන්ට පුළුවන් වේලපු කොහොඹ කොළ ටිකක් එකතු කරලා ඔබලන්ගේ කොට්ටේ නිදාගන්න කොට්ටේ පොඩි වේලපු කොහොඹ කොළ තට්ටුවක් තියලා ඒකෙ නිදාගන්න. ඒක ඉතාම හොඳයි මේ මාසේ ඒකත් සිදු කරන්න. ඒක ඉතා හොඳයි. ඒ වගේම තව කුංචි දෙයක් මතක් කරගන්න ඕන. ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා ගන්නට නොහැකි දරුවෝ ඉන්නවනේ. ඒකනම් මොකද කරන්නේ? ඒකලන්ට තියෙන ආශිර්වාද කොළඳුම් වටෝරුව ආදේශකයක් විදිහට මේක හොඳම ආදේශකයක් නෝන. ආශිර්වාද කොළඳුම් වටෝරුව ලබා ගන්න නොහැකි දවස්වලට මෙන්න මේ මම කියන විදිහට කොහොම කොළයි තුසි කොළයි එකතු කරන්න. ඒ ටික හොඳට වේල ගන්නට ඕනේ. කොහොඹ කොළ, තුල්සි කොළ, සුදු ලූණු පොතු.
මේ තුන එකතු කරලා කොළඳුම් ඒ ටික එකතු කරලා හොඳට දුමල්ලන්. ආශිර්වාද කොළඳුම් පන්තෝරුව අරගන්න බැරි දරුවෝ, ඊළඟට ගන්න විදියක් නැති දරුවෝ, නැති වෙච්ච දරුවෝ, මේක කරන්න ඒගොල්ලන්ට ආශිර්වාද කොළඳුම් වටෝරුවට ආදේශකේ. සමහර විට මට එවන්න බැරි වුණොත් එහෙම සමහර මාසවලදී සමහර වෙලාවට හරි වෙලාවට දරුවන්ට මම එවන්නේ 18 වෙනිදා, හැබැයි දරුවන්ට 16 වෙනකොට ආශිර්වාද කොළඳුම් ඉවර වෙනවා. මොකද කරන්නේ? අර විදිහට තුල්සි කොළයි කුහුණු කොළයි සුදු ලුණු පොතුයි එකතු කරලා තුල් ටිකක් අල්ලගන්න. ඒක හොඳයි. හරි, ඒ ටික තමයි මට කියන්නට තියෙන්නේ. ඉතින් මං හිතනවා මගේ දරුවෝ නිවැරදිව මම මේ කියපු දේවල් ඔක්කොම හිතට ගන්න ඇති කියලා. මේ අලුත් මාසයක් අලුතින්ම ඔයාව බලගන්න ඉතාම ප්‍රබලව ඔයාගේ ජීවිතයේ නිවැරදි මාර්ගයට යොමු කරගන්නට වාට හැකියාව තියෙන මාසයක් මේ ඉන්න දෙන්නේ. ඒක තමන් තමන්ගේ හිතට ගන්නට ඕනේ. මොනා හරි උදාසීන දේවල් තිබුණා නම් ජීවිතේ, තමන්ට හරි අපහසු වුණා නම්, තමන් තමන්ගේ වැඩ කටයුතු කරගන්න නොහැකි වුණා කියලා හිතෙනවා නම් හොඳට මතක තියාගන්න ඒකට හේතුව මුකුත් නෙමෙයි. ඔයා ඍණාත්මක වෙලා ආයි ඔයාව බලගන්නවාම වාට පුළුවන් ඔයාගේ ජීවිතේ හරි ලස්සනට ඉදිරියට යන්න. ඒ වගේම මේ දවස්වල මම දරුවන්ට සංඛ්‍යාත සුසරතා අභ්‍යාසයන් ලබා දෙනවා. ඒවා අනිවාර්යෙන්ම අහන්න. හිතා ගන්න බැරි විදියට මුදල් වාසනා ලැබෙන්නට ඒවා හේතු වෙනවා. ඔබලන්ට මේ තේින්නේ ඒ විදියට මුදල් වාසනා ලැබුණු බව දරුවෝ දැනවල ඉවලා තියෙන සතුට පරිමිතු. මම හැමදේම මගේ ජීවිතේ මම සම්පූර්ණයෙන්ම කැප කර තියෙන දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්න. මම මට වෙන කිසි දෙයක් අගයක් දැනෙන්නේ නැහැ. වෙන කිසිම දෙයකින් මම සුවපත් වෙන්නේ නැහැ. මම නිතරම දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය යහපත් කරන්න, දරුවන්ගේ ජීවිතයට අවශ්‍ය කරන මොනවා හරි දෙයක් ලබා දෙන්නට තමයි ඒක තමයි මගේ රාජකාරිය. ඉතින් මේ විශ්වයේ මේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදය මට ලැබෙනතේ මගේ රාජකාරිය මම සම්පූර්ණ කරනතේ. මම දන්නේ කවද්ද මම මේ රාජකාරිය සම්පූර්ණ කරන්නට ඕන කියලා. ඉතින් මම හදවතින්ම ඒ කටයුත්තේ නියැලෙනවා. දරුවෝ වෙනුවෙන් දරුවන්ගේ ජීවිතය සුවපත් කරන්නට නිවැරදිව දරුවන්ව බලගන්නට මම ඒ වෙනුවෙන් කැප වෙනවා. ඉතින් ඔබලන්ට මේ පේන්නේ මම හැමතිස්සෙම කියනවානේ මම විද්‍යාවේදී උපාධිධාරිණියක්, පශ්චාත් උපාධිධාරිණියක්. මේ තියෙන්නේ ටිෂු කල්චර් ලැබ් එකක්. එතකොට මම මේවා ගැන තමයි මම බයෝටෙක්නොලොජිස් කෙනෙක්. ඉතින් ඒ ඔක්කොම පැත්තකින් තියලා මං ජීවිතේ නිවැරදි යථාර්ථය හොයාගෙන ගියා. ඒ ගමන තුළ මම ජීවිතේ ගොඩාක් දේවල් අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත යථාර්ථය තමයි මම මේ ඕගලන්ට ලබා දෙන්නේ. මේ මගේ තරුණ කාලේ. ඉතින් ඒ විදිහට ජීවිතේ ගෙවපු මම මගේ ජීවිතේ වෙනස් කරගත්තා. ඒක නිවැරදිව මම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක තමයි යථාර්ථය කියලා මේ මම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක සූර්ය දරුවන් දස දහස් ගණනේ ඒගොල්ලන්ගේ ජීවිතයටත් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ මම දරුවන් වෙනුවෙන් ඒ සැනසීම හැම දරුවෙක්ටම ලබා දෙන්නට ඒ දැනුම ලබා දීම තමයි මේ සිදු කරන්නේ. ඇත්තටම මම කැමති නෑ මාව ප්‍රසිද්ධ කරගන්න. මට ඒක වැඩක් නෑ. මං ආස නිහඬ ජීවිතයකට මම ජීවිතේ කියවලා තියෙන විදිය, ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙන විදියට මට ඕනේ නිෂ්කලංකව නිහඬව හුදකලා ජීවිතයක් ගත කරන්න. ඒක නිසා මම ගොඩාක් සම්බන්ධතා පවත්වන්නේ නැහැ. මම මගේ අභ්‍යාස කටයුතු දැන් කෙනෙක් ඇහුවහම මම මොකද කරන්න කියලා මම කියන්නේ මම මගේ භාවනා කටයුතු කරනවා කියලා. ඒ භාවනා කටයුතු කිව්වට ඒගොල්ලන් දකින්නේ වෙන විදියකට භාවනාව කිව්වා. හැබැයි ඒක නෙමෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ භාවයේ නිවා ගැනීම. ඒකට භාවයේ නිවා ගැනීමට මේ නිකම් අපි අර කරන භාවනාව විතරක් නෙමෙයි. අභ්‍යාස කරන්න ඕනේ. ඒ අභ්‍යාසවල තමයි මම නියැලෙන්නේ සමාධි සෝයෙන් කල්ගෙන්නේ. ඒ එතෙන්දී මම ගොඩාක් දේවල් මේ සබදාහමත් එක්කලා සිදු කරන ශක්ති හෝමාරුතා, ඊළඟට මම දරුවන්ට සංගීතයේ මුසු කරලා ගොඩාක් දේවල් කරනවා. මේ සියල්ල මේ සබදාහම මේ විශ්වයේ සියලුම
මේ විශ්වය තුළ ඉන්න සියලුම ශක්තියන් සුවපත් කරන්නට තමයි ඉටු කරන්නේ. ඉතින් මේක මට දරුවන්ට ගැඹුරින් කියා දෙන්න කිව්වොත් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න වෙනවා. හැබැයි අවශ්‍ය දරුවන්ට අවශ්‍ය විදිහට ඒ දැනුම ලබා දෙමින් ඒගොල්ලන්ගේ ජීවිතය ලස්සන කරන්නට මම මගේ උපරිම කැපවීම සිදු කරනවා. ඉතින් මගේ දරුවන් මාව හරියටම තේරුම් අරගෙන ඉන්නවා කියලා මම දන්නවා. මොකද උගලන්ගේ ආදරය මට මහා බිරක් වගේ. උගලන්ට මාව දැනෙන විදිය පුදුමාකාරයි. මම මං ආස දේවල් මට මොනා හරි ආසයි කියලා හිතුනොත් දරුවන්ගේ ඒදේ හිතා ගන්න බැරි විදියට ලැබෙනවා. ඒගොල්ලන් එක පුදුමාකාර ආදරේ සිදු කරනවා. ඒව මං වංගාව ඒ හැම මතකයක්ම තියෙනවා. මම හැමදාම අභ්‍යාස කරමින් දරුවන්ව බල ගන්නවා. ඒ දරුවන්ව මට ඉක්මනට සිහි වෙනවා. ඒගොල්ලන්ට ආශිර්වාද ලබා දීම ඒ මට සමීප දරුවෝ මට ඉක්මනට ඒගොල්ලන්ට ආශිර්වාද ලබා දෙන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ ආදරේ මට දැනෙනවා පුතේ දරුවන්ගේ හැම වැඩ කටයුත්තක්ම. මේ අලුත් මාසයේ පටන් ගන්න හැම වැඩ කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නට මම වගේ ආශිර්වාදේ ලබා දෙනවා. ඒ වගේම මේ මාසේ විභාග වැඩ කටයුතු වලට යන හැම දරුවෙක්ම මාව සිහි ගන්වමින් ඒ ආශිර්වාද ලබා ගන්න. හැම දරුවෙක්ම හරි ආදරෙන් හරිම ලෙන්ගතුව තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න එක්කම මාව සිහි ගන්වන්න එපා. එතකොට ආශිර්වාද ලබා දෙන්නට අපහසුයි. ආදරේ භක්තිමත්ව තමයි ඒ සිහිගැන්වීම කරන්න ඕනේ. එතකොට තමයි ඒ උපරිම ශක්තිය මට දරුවන් සමග සසර වෙන්න හැකියාව තියෙන්නේ. හැම තිස්සෙම ආදරේ වෙන්න, හැම තිස්සෙම හදවතින්ම ලං වෙන්න, හරි නිහතමානී හැඟීම් තියාගන්න. එතකොට තමයි මට ඒ ශක්තිය ලබා දෙන්න පුළුවන්. සමහර දරුවන් එක්ක මට සසර වෙන්න හරි අපහසුයි. එතකොට ඒ දරුවන්ට අවශ්‍ය කරන හරි ශක්තිය ලබා දෙන්නට හැකියාව නැති වෙනවා. ඒ නිසා හැම තිස්සෙම අර භක්තිමත් භාවයේ හදවතින්ම අපිට ලෙන්ගතු වෙන්න පුළුවන්. ඒ භක්තිමත් භාවයේ එක මම මේ මාන්නයකට කියනවා නෙමෙයි, මට මගේ දරුවන්ට ආශිර්වාදේ ලබා දෙන්නට අවශ්‍ය නිසයි මං කියන්නේ. ඒ වගේම මේ ගස්වලටත් ඒ විදියටම භක්තිමත් වෙන්න ඕනේ. ඒ අභ්‍යාස කරද්දී මේ ගස් සිහිපත් කරන ඒ විදියටම භක්තිමත් වීම සිදු කර ගන්නට ඕනේ. ඒ විදියටම තමන්ගේ හදවතින්ම ආදරණීය වීම සිදු කරන්නට ඕනේ. එතකොට පුතාලට ප්‍රබල ශක්තිය ලබා ගන්නට ආශිර්වාදේ ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබලන්ට නොපෙනෙන මේ සබඳතාවයේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදේ ඔබලගේ ජීවිතවලට ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ওই ටික තමයි මට මේ අලුත් මාසේ ලබද්දී සැප්තැම්බර් මාසේ ලබනකොට කියා දෙන්නට ඕනේ. ඉතින් ආශිර්වාද කුලදුම් වන්තෝරුව නැවත මතක් කරනවා. ඒවීම සිදු කරන්නේ 9 වෙනිදා ආය 18 වෙනිදා. ඒ දිනයන් දෙකෙන් එකකට තමන්ට අවශ්‍ය විදියට ලබා ගන්නට පුළුවන්. ඒක තියෙනකොටම මම 33 11 දැක්ක. මම විනාඩි 33 තප්පර 11 කතා කරලා. ඊළඟට අනිත් දේ රොබරෝසියා මලක්, ඊළඟට රන්සල්ලි පාසල බවත්කම් ජූලි රෝස මේ පොත් අතර අනිවාර්යෙන් අරගෙන කියවන්න. මේ සාහිත්‍ය මාසයේ හැබැයි ඔබලා මේ පොත් අතර කියවුවොත් ඒක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ජීවිතේ පුදුමාකාර විදියට වෙනස් වෙනවා. ඒ වගේම සංඛ්‍යාත වීඩියෝ මගේ හැරුණා නම් YouTube නාලිකාවට යන්න, ශාරජ්‍ය සිම්පල් ලයිෆ් YouTube නාලිකාවට ගිහලා ඒවා කියවන්න. පුංචි දරුවන්ටත් මගේ අනිත් දරුවන්ටත් ට්‍රැෆෝරා කිඩ්ස් YouTube නාලිකාවේ දීලා තියෙන සින්දු හන්න පුළුවන්. ඒ වගේම පිරිසිදු ආදර ශක්තිය ආකර්ෂණය කරගන්න මම තව ට්‍රැෆෝරා කියලා වෙනම YouTube නාලිකාවක කුචි දරුවන්ට නෙමෙයි වැඩිහිටියන්ට අහන්න පුළුවන් සින්දු ලබා දීම සිදු කරනවා. ඒ දෙකම පිරිසිදු ආදර ශක්තිය ආකර්ෂණය කරන්නයි මම ලබා දීම සිදු කරන්නේ. ඒ වගේම අර දරුවන්ගේ වෙහෙසකාරී මනස අඩු කරන්නට තමයි ඒගොල්ලන්ට කුඩා දරුවෝ මට ඉල්ලීම් සිදු කරා. පුංචි දරුවෝ වෙනුවෙන් මොනා හරි ඒගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න දෙයක් කරන්න කියලා ඒ නිසයි රකෝරා කිඩ්ස් නිර්මාණය කරේ. ඒ වගේම වැඩිහිටි දරුවන්ට, තරුණ දරුවන්ට ඒගොල්ලන්ට පිරිසිදු ආදර ශක්තිය ආකර්ෂණය කරන්නේ ඒගොල්ලන්ගේ භාව උද්දීපනයට උදව්වක් විදිහට තමයි ට්‍රැෆෝරා මේ මියුසික්
හමින් ඒ සින්දු හොඳට හන්න ඒකෙ තියෙන ෆීලිං එක අරගන්න ඒකත් එක්කලා ජීවත් වෙන ඒක ඔයගොල්ලන්ගේ ජීවිතයට ලොකු උදව්වක් වේ. ඉතින් ඒ ටික අහන්න. ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල්ලට එන්නේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට අවශ්‍ය දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. වෙනා නේද මේ රුපියල් 55,688ක් කරගෙන තියෙනවා. ඩොලර් 188ක් උපයෝග කරලා තියෙනවා. ඉතින් හැම දරුවෙක්ටම පුළුවන් මේක කරන්න. ගෙදර ඉඳ කියලා. Tamanට අත්‍යජාලි හරහා මුදල් උපයන්නට පුළුවන් ඒකේ විශ්වාසවන්ත ක්‍රම පිළිබඳව විතරයි මම කියා දෙන්නේ. ඒ වගේම මෙහුම් පාඨමාලාවට අවශ්‍ය වන දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝකින් නැවත හම්බ වෙමු. කියා දීලා තියෙන හැමදේම ජීවිතයට එකතු කරගන්න ඒ දේවල් ජීවිතයට පන්නරයක් කරගෙන ඒවත් ජීවිතයට බද්ධ කරගෙන ජීවිතේ හරි ලස්සනට ඉස්සරහට යන්න පුතේ මම හැමදාම ආශිර්වාද කරමින් ඔගලන්ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔගලන්ට හැමදාම මගේ ආශිර්වාදය ඒ සත්‍යක්‍රියාවේ බලය ශක්තියක් වෙයි. ඔගලන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න. තෙරුවන් සරණයි වගදරුවෝ හැමදෙනාටම.